හඳුන්වා දෙන නව සේෆ්ගාඩ් ග්‍රෑම් 100 රුපියල් 175ක් පමණයි. අද ලුකීට්ස් දිනය. මෙවර තේමාව සමානාත්මතාව සුරකිමු යන්නයි. අරමුණ 2025 වන විට ලංකාවෙන් HIV තුරන් කිරීම. මම HIV සමග ජීවත් වෙන කෙනෙක්. මට HIV තියෙනවා කියලා මම දැනගත්තේ 2004 අවුරුද්දේ. ඒ මම විවාහ වෙන්න හිටපු මගේ පෙම්වතා HIV AIDS තත්ත්වයට පත් වෙලා මිය ගියාට පස්සේ. ඉතින් HIV කියලා දැනගත්තාම මට මුලින්ම සිද්ධ වුණේ මගේ ආයතනයෙන් මාව අයින් කරපු එක. ඊට පස්සේ ගමේ අය දැනගෙන ගමෙන් ගොඩක් කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම් වුණා. නමුත් ඒ වෙලාවේ වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර සහ මගේ පවුලේ අය මාත් එක්ක හිටියා. ඒ තුලින් මට ප්‍රතිකාර අරගෙන සමාජයේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න පුළුවන්කම අද වෙනකොට ලැබිලා තියෙනවා. අවුරුදු 15ක් 30ක් අතර වයස් කාණ්ඩයේ පිරිමින් අතර HIV ආසාදනය ඉහළයි. මෙවර දත්ත අනුව HIV 82%කින් තවත් වර්ධනය වෙලා වෛරසය ආසාදනය වුණු බව නොදන්න අයත් සමාජයේ කැවසෙනවා. HIV වලට බය වෙන්න එපා. ප්‍රතිකාර තියෙනවා. ලංකාවේ ලංකාව පුරාම පැතිරිච්ච ලිංගාශිත රෝග සායන 30කින් HIV ආසාදිත අයට ප්‍රතිකාර ලබා දෙනවා. මේ ප්‍රතිකාර රජය මගින් නොමිලේ තමයි ලබා දෙන්නේ. ඉතින් කෙනෙක් මේ විදිහට නිවැරදි විදිහට ප්‍රතිකාර අරගෙන එයාගේ වෛරස් ප්‍රමාණය ඉතාම අවම මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් නම් එයාට නිරෝගී සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් වගේම සාමාන්‍ය ආයුෂ කාලයක් ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් කෙනෙක් HIV ආසාදිත නම් එයා වෛද්‍ය උපදෙස් අනුව දිගින් දිගටම නිවැරදි විදිහට ප්‍රතිකාර අරගෙන වෛරසය පාලනය කරනවා නම් එයාට කැමති නම් විවාහ වෙලා නිරෝගී දරුවන් හදන්න, ඒ වගේම එයාගේ සහකරුවට හෝ සහකාරියට මේ රෝගය පාල බෝ නොකර ඉන්නත් පුළුවන් වෙනවා. අපි 2030 ලංකාවෙන් AIDS තුරන් කරන්න නම් කළ යුතු වැදගත්ම දේ තමයි මේ ආසාදිත කට්ටිය අඳුරගෙන ඒගොල්ලොම ප්‍රතිකාර සඳහා යොමු කරන්න. ඒ වගේම මම හිතන්නේ සමාජයේ හැටියට අපි කාටත් ලොකු වගකීමක් තියෙනවා. කෙනෙක් HIV ආසාදිතයි කියලා දැනගත්තොත් එයාගේ රහසිභාවය රැකගෙන එයාට ප්‍රතිකාර ගන්න අවශ්‍ය උදව් අපි විසින් කරන්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube චැනලය අදම සබස්ක්‍රයිබ් කරන්න. News First ජනතාව සමඟ.